ඒ තමයි මේ ප්‍රදේශයේ අපි දන්නේ නැහැ මේක තව කොයිතරම් දුරට ව්‍යාප්ත වෙලාද කියලා අපි ඉන්නේ මේ රෝගය හඳුනා ගැනීමේ මේ පොකුර හඳුනා ගැනීමේ මුල් අවධියේ ඒක නිසා අපි දන්නේ නැහැ කොච්චර ව්‍යාප්ත වෙලා තියෙනවද කියලා ඒක නිසා විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා පුළුවන් තරම් ගමන් බිමන් සීමා කරන්න තමුන්ගේ ගෙවල් වලට වෙලා ඉන්න අත්‍යවශ්‍ය දේකට විතරක් එළියට එන්න ඒ විදිහට ඇවිල්ලා අපිට සහයෝගය දෙන්න දැන්ටමත් අපි නිරෝධායන ඇඳිරි නීතියේ යොදවලා පොලිස් බල ප්‍රදේශ තුනක සීමා ගමන් බිමන් සීමා කරලා තියෙනවා නමුත් අනිත් ප්‍රදේශවල ඉන්න අයත් තමුන්ගේ ගමන් බිමන් සීමා කරන්න ඒ වගේ කෙනෙකුට ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම යම් කිසි විදියකින් ශ්වසන ආබාධයක් තියෙනවා නම් ශ්වසන රෝග තත්ත්වයක් තියෙනවා නම් උණ කැස සම්ප්‍රදේශියා උගුරේ වේදනාව හුස්ම ගැනීම අපහසුව වගේ දේවල් කරුණාකරලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න වෛද්‍ය උපදෙස් ලබා ගන්න අර කිව්ව විදියට අත සබන්දල හොදලා මුඛාවරණය පැලඳගෙන ඊට පස්සේ පෞද්ගලික ප්‍රවාහන සේවයකින් රෝහලකට ඇවිල්ලා ප්‍රතිකාර ගන්න පුළුවන් එහෙම නැත්නම් තමුන්ට ගෙදර ඉඳගෙනම සෞඛ්‍ය බල දෙල්දාගින්ව දැනුවත් කරලා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගන්න පුළුවන් ඒ ප්‍රතිකාර සඳහා ඒ ටික අපි ඉල්ලා හිටනවා මේ විදිහට කළොත් අපිට පුළුවන් වෙනවා මේ අපි හඳුනාගත්තු වහාම අපි කරන කටයුතු වලින් මේ රෝගය පාලනය කරන්න පාලනය කරලා මෙතනින් එහාට විහිදෙන්න ඉඩ නොදී මේ රෝගය සම්පූර්ණයෙන් මෙතන මේ තියෙන පොකුර පාලනය කරගත්තොත් අපිට නැවතත් මේක පාලනය කරන්න පුළුවන් වෙනවා ඊට පස්සේ අනිත් එක තමයි මෙතන තියෙන අනිත් ප්‍රශ්නේ තියෙන්නේ මේක දැන් අපේ COVID-19 සමාජගත වෙලාද කියලා එහෙම නැත්නම් කමියුනිටි ට්‍රාන්ස්මිෂන් පටන් අරන්ද කියලා සාමාන්‍යයෙන් කමියුනිටි ට්‍රාන්ස්මිෂන් කියලා කියන්නේ COVID-19 රෝගීන් සමාජයේ තනින් තනින් වාර්තා වෙනවා ඒ රෝගීන් එක්කෙනෙකුට එක්කෙනෙකුට සම්බන්ධතාවයක් අපිට හඳුනා ගන්න බෑ ඒ කියන්නේ හැමතැනම මේ රෝගය තියෙනවා අපිට කිසිම සම්බන්ධතාවයක් නැතුව ඒ කියන්නේ අපිට නොදැනුවත්වම මේ සමාජයේ ඒක පැතිරෙනවා කියන එක මේ වර්තමානයේ දැන්ට තියෙන සාධකණුව අපිට එහෙම කියන්න තරම් සාධකයක් නැහැ මේ தත්ත්වය තියෙන්නේ දැන්ට තියෙන්නේ මෙතන 71ක දැන් කාණ්ඩයක් අපිට හම්බෙලා තියෙනවා ඒක පොකුරක් නැවත වතාවක් අර වැලිසර නැත්තම් කන්දකාඩු පොකුර වගේ මෙතන මේ බ්‍රැන්ඩික්ස් කර්මන්ත ශාලාව ආශ්‍රිතව ඇතිවෙච්ච පොකුරක తత్వය තමයි තියෙන්නේ ඒ පොකුර සමාජගත වෙනවද කියන එක තීරණය වෙන්නේ ඉස්සරහට අපි කරන PCR පරීක්ෂණ මතින් ලබා ගන්නා සාධකත් මේක පැතිරීම වැළැක්වීම සඳහා ජනතාවගෙන් ලබා දෙන දායකත්වයක් මත කියන එක පැහැදිලි කරන්න ඕනවා